नमस्कार साधु साधु साध नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स saangaczaබdang sarangacza දම්ang saරangacza sarangacza සgang sarreangacza sanggang sarangacza දුතිම්පේ බang saරangaczaම තිambiි බ sarangaczaම දතියම්පේ දම්ම शरणं गच्छामि द्वितीयं पि धर्मं शरणं गच्छामि द्वितीयंपि सङ्गं शरणं गच्छामि द्वितीयं पि सङ्गं शरणं गच्छामि Thphiි බang saරangaczaමි තතිphi බදන් sarරangaczaම කයphiි දම්මං සරනangaczaමි කයම්phiි තමsangacan කphiි සංgang saරangaczaමි Thphi සgang sarangaczaම තිසරන ගමන සම්punනමම බන්තේ පානාතිපාතාවේරමනී සික්කාපදං සමාධයාමී පානාතිපාතා වේරමනී සික්කාාපදන් සමාධයාමී අදින්නදාානාවේරමනී සික්කාපදන් සමාධයාමී අධන්නදාානාවේරමනී සික්කාාපදං සමාධයාමී කාමේ සුමිච්චාචාරාවේරමනී සික්කාපදං සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේරමනී සික්කාපදං සමාධයාමය මුසාවාදාවේරමනී සික්කාපදන් සමාධයාමි සවාදාවේරමනී සික්කාපදන් සමාධයාමි සුරාමේර මච්ජ පමාදට්ට අනාවේරමනි සිික්කාපදන් සමාධයාමී සුරාමීරය මච්ච පමාදට්ඨානාවිරමණී සික්කාපදන් සමාධයාමී තිසරණේන සද්ධම් පංචසීලන් දම්මන් සාදුකන් සුරක්කි තංකත්වා අපමාදේන සම්පාදේ තබ්බං අමභන්තේ සාදුසාදුසා සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තුදේවතා සත්තම්මන් මුනිරාජස්ස සුනන්තු සගගමුක්කදන් දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුතස්ස නමුතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චෝධිතාදේවදුතේහියේ පමච්චන්තිමානවා තේදීගරත්තං සෝචින්ති ඊීනකායු පගානරා ඒචකෝදේවදතයි සන්තෝසප්පුරිසායිද චෝධිතාන පමච්චන්ති අරියදම්මේ කුදාචනන් උපාධානේ බයන්දිස්වා ජාතිමරණ සම්බවේ අනුපාදා විමුච්චන්ති ජාතිමරණ සංකයේ තේකේම පත්තාසුකිනා දිට්ටඩම්මාබිනිම්බුතා සබ්බවේර බයාතිතා සබබ දුක උපාජ්්‍යගුන්ති සාධසාධසා පිමතුනි තුන්ලෝකාග්‍රවූ භාග්‍යවත් අරය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධරමී සැනසීම ජීවිතවලට එකුතු කරගන්න උතුම් අවස්ථාවක්. මේලෝකයේ ජීවිතවල සැනසිල්ල ඉතුරු උනේ සැනසිල් ඇති කළ දුන්නේ ලෝතුරා සද්ධරමය තුළිනුයි. ලෝකෙට අද බුදුරජාණන් වහන්සේ නමක් පහල නොවී තිබුණානං අද මේ ධර්මය අපිට හන ලැබෙන්නේ. නමුත් අතිේද සංසාරගමනේ දුක්විදන සත්‍යයන් කෙරෙහි කරුණා වැතිකරගත් මහා කාරුණික හදමන ලක් නිසයි අදා අපිට මේ සැනසිල්ල. ඒ සැනසිල්ල ලබා දෙන්න සාරාසංකල්ප ලක්ෂයක් තරම් ඊටත් ඈත දුරාතී තිහිඳගැන ඇසිස් මස්ලේ අප්‍රමාණ දන්දෙමින් අඹුදරුවන් රාච්චි දන්දෙමින් බොහෝදේ අසරන සත්‍යයන් නිසා කැප කරලා සසරගමනේදී අනන්තකාලයක් නිරයට වැටෙන්නට ප්‍රේත ලෝකට වැටෙන්න්නට තිරිසල් ෝකට වැටල දුක්වදිනට හේතුවන්න වූ සසරගමනට වැටිලා උන්වහන්සේ උතුම් හැඟීමෙනුයි සසර සැරිසැරුවේ. නිකරුණේ කල්ගත කලානෙ වෙයි. උතුම් අරමුණක් ෂ්ට කරගන්නයි ඒ සඳහා පුරුදු ඇති කරගන්නයි හිතදිවුණු කරගන්නයි ඔය කාලේ ගත කළේ. එහෙම නොමැඇතිව සංසාරයේ කාම භවයටලිලා කාම සැපමිඳින්න හිතාගෙන නතර වුනා නෙවෙයි. නිවන අවබෝධ වනතුරු ලෝතුරා බුද්ධරාච්චය කියන්න ස්යම්භූකඥාණයෙන් තමන් වහන්සේගේම නුවනින් මෙදරමය අවබෝධ වෙන තුරාවට ඒ අවබෝධ කරගෙන අනිත් අසරන ලෝක සත්වයන්ටත් කියා දෙන තුරු එතෙක් සසර නතර වෙලා ඉසසර ගමන දි හම් වෙච් හමූටම දරමය පිහිට ලබාදවිින් යහපත දනුශාසනා කරමින් සුගතියට අනුශාසනා කරමින් ඒ පාරමිභූමියදී ඇසුරු කරපු බොහෝම සත්පුරුෂියොන්ට මඟ පෙන්නුවා. බුදු පිරිසක් ඇතුව පාරමිපුරාගෙනාවේ. ඒ පාරමි පුරාගෙන පැමිණි මහාභෝස්ථාණන් වහන්සේ මහ ප්‍රඥාවක් දියුණු කළා. සීලය කාමයන් අත්තැරීම වීරිය වීරකෙනෙ එක මත්තුවවෙෙන්ෙ පින්වතුනි කරදරකටුා. පින් මක් රද්දි පාරමිපු රද්ධි කරදර බාධකෙදදි ඒවා යටකරගෙන යන බලවත් වීරයකින්ම පාරමි පිරුවේ. දුක් පීඩායනකු ටිවසඩෝන ඒවසීම පුරුදු කලා එවිතරක් නෙවෙේ ඉවසන්න මෛත්‍රියත් ෝන මෛත්‍රියෙන් සුවපත් භාවය අ අයකෙරෙහි පැතුවා. සැප දුක දෙකෙහි සැපහිදි උද්ධහම වුණේ නෑ සසර ටැලුුණනේ. දුක් පීඩා එනකොට එොක්කෝම ඇයටපත් කරගෙන ලෝතුරා බුදු බව ගැනම හිතුවා ඒම හිතන්න හිතන්න කරදර පීඩාාවලදී උපේක්ෂාවටිත වැටුණ උපේක්ෂා පාරමි පුරුදුකරගෙනආපුදයක් ඔය පුරුදුගත්ති තමන් වහන්සේගේ කයේ ඇස්ඉ මස්ලේ නිසාවත් දුරු කළේ නෑ ඒවා ඒවයිං ෝෂණය වුණ දෑත් දෙපා කපද්දි පවා ඉවසවා ශාන්තිවාදී ජාතකයේ ශාන්තිවාදී තාපසතුමා. සිවි ජාතකයේ මහාබෝස්ථානන්නස ඇස් දෙක පවා උපුටල දන්දුන්න වෙස්සන්තරාත්මවාාවේදී ප්‍රිය වූ ජීවිතයේ සම දරු දෙන්න ප්‍රියාදර බෙරිඳ දඳන්න. එකාත්මයක් දෙකක්නවි අපි දන්න ටිකෝය අප දේශනානොකළ සසර භවයෙන් සැඟවිච්ච මොුණ තරන් ආත්මෝල එවැනි කැපකිරීම. අත්තැරීම් කරන්න නැද්ද අසරන් ලෝකෙට සැනසිල්ලක් දෙන්න. ඒ අත්තරීම අප හැම දෙනාට සැනසිල්ල පිණනිසා ද පැවතුනා එහෙම නැතිනම් උන්වහන්සේටත් තනිවම නිවන් අවබෝධ වෙනරගන්න අවශ්‍යනම්. මෙච්චර දුරෙන්න්න ඕන නෑ. මෙට සාරාසංකල්ප ලශ්්‍යකට පෙර පහළවි වදාළ දේපංකර බුදුරජාණන් වහන්සේ සසු නෙදම. උන්වහන්සේ ගෙනුවන මුහකුරාගිහින් තිබුණා අරිහත්වයට. එදා සතර පද ගාථාවක්ෂ්‍රවනය කලානම් නිවන්දකින්න කැත්තිෙන් අරිහත්වයට පත්වෙලා ඒ භික්ෂ පිරිස කරින් අන්න තිබුණා. නුවනැති වීරවන්ත පුරුෂයක් කුසගින්න ඉන්න බොහෝ පිරිසක් මැදට ගිහිල්ල ලැබෙන අමුෘතයක් මීරයාහාරයක් ඔවුන්ඩ පෙනෙද්දි එඇයි බඩිගින්න විලාපතියද්දි අනුභව කරන එක කරුණාවන්ත පුරුෂයකුටු සුදුසුනේ අන්නේ වගේ දුකටපත්වෙලා නිරේ පේතලෝක තිරිසන් අසුර කියන සතරාපායේ අප්‍රමාන අඩමින් ශෝක කරමින් දුක්ඛෙන සත්‍යයෝ දැක දෙකත්. මනුශ්‍ය ලෝකවල ඉපදීමෙන් ලෙඩවීමමෙන් වයසටයාමින් මරණෙන් අකමති දෙවීම නිසා ප්‍රමාණු සෝසුසුම් හෙලන හඩන ජනතාවක් දැක දැකත්. වීරවන්තවෝූ පුරුෂයෙකුට තනිව මිකලාව නිවන්දැ ීම සුදුසු නැහැ. එ මංවගේ වීර්වන්ත පුරුෂයෙක් එහැමෝමම දුකින් එතර කරවන තෝන. බුද්ධෝහං බෝධස්සාමී මුත්තෝහං මෝචේ පරේ. තින්නෝහන් තාර හිස්සාමී, සංසාරෝගා මහ්බයා මෙ බයානක සංසාරෝගයෙන් මම එතෙරවෙනවා. එතරවෙලා අනි සත්වයෙන සසරින් එතෙර කරවනවා. මුලින් මම සත්‍ය අවබෝධ කරගන්නවා අනිත් අසරණයටත් අවබෝධ කරනවා. සසර දුකින් මම නිදහස් වෙනවා අනිත් හැම දෙනාවත් සසරදුකින් නිදහස් කරවනවා ඒවිදී උතුම් බෝසච්චින්තාවෙන්. ගමන් ගත්තු මග. ඒ කරුණා හදවතින් පාරමි පුරලයි එදා ජයශ්‍රී මහාබෝධිමූලයේදී ලෝතුරා සම්බුද්ධරා ජවබෝධ වනේ. අවබෝධ වුණු සම්බුද්ධ රාජ්‍යේ බුදුරජාණන් වහන්සේ ඥානයේ සරවක් නතා ඥානයෙන් යුත්තයි. ලෝක යමක් දැනගත් යුතුද ඒසිියල්ල සියලු මහකාරයෙන් දැනගත්තා. යාාවතක්ඥීයන් තාවතකඥාණන්. යම්තාාවක් දැනගත් යුතු දේ තියෙනවදේ තාක් ඥානය ලැබුව. තාාවතක්ඥානං යාවතක්ඥෙහිියන්, යම්තාාවක් ්ඥානය දැනගත යුතු දේත් එපමනයි ලෝකෙ තියෙන්නේ. ඥානං අතික්ක මිත්තුවා නෙියන් නප්පවත්තති. ඥාන එක්මවාගෙන දැනගතුද දෙයක් ලෝකයේ වැඩිපු ඇත්තේ නැදශමයක් වත්. නෙියන් අතික්ක මිතුවා ඥානං නප්පවත්තති, දැනගතයුතු දෙේ ක්මවා ඥානෙකුත් නෑ. සියල්ල සියලු ආකාරෙන් සියලු සංකත අසංකත දේවල් දැනගත්තා කනර්ථය සකස්වෙච්ච සියලු දේමක් හේතුවන්ය සකස්නොුවෙන නිවන ලෝතුරාධාරමය කියන මෙන්න මේ අසංකතධාතුව සම්පූරණෙන් අවබෝධ කළා. සබ්බං අසංකතම සංකතන් ජානාතීතිී සබයුතු ඥානන්. සියලුම සංකතසංකෘදය දන්නා බැවිෙනුයි ඔය සරවක් ්‍යතා ඥාණය කළ කියන්නේ. ඒ පාරමි බලයෙන් ලැබූ අවබෝධය විශිෂ්ටයි. ඒ අවබෝධ ඥානය සමගම බුදුරජාණන් වහන්සේ ලැබූ ඥානය චුතූපපාතඥානය. පුබ්බේ නිවාසඥානය දිබ්බ සෝත පරචිත්ත විචාණන ආසවක්කය ක්‍රවිද්‍යා අෂ්ට විද්‍යා සට්ට අබිින්්ඥා. ඒස්ියල්ලම තමන්න්න ස්ථන අවබෝධ කරගත්තා. නිසා සම්මා සම්බුද්ධයි. මේ ලෝකධාතුේ අවකාශ ලෝකයේ සියලුම සෞරක් ග්‍රහමණ්ඩ ලෝකධාතු ඇතැඹුලක්සේ අඩුවක් නැතුව සම්පූරණ වශයෙන් අවබෝධ කරගත්තා. දැනගත්තා කෙලවරක් නැති බව උහසි දේශනා කලා ිශ්වය පිබඳ සම්පූර්ණ අවබෝධය ලෝක විදුූගුණේ යුක්තයි. සත්්‍යයාගේ පැවැත්ම සත්‍යයාගේ විධත්වය සත්‍යයාගේ ගතිය. සත්ව ස්වභාවය දන්නා නුවන සත්ව ලෝකය පිළිබඳත් සම්පූර්ණ වශසිං අවබෝධකය ගත්තා ලෝක විදුූගුණේ යුක්තයි. ඇසිං කනිංනාසන්දිවෙන් සරීරයෙන් මනසිං. අරමුණු අරගෙන එ අරමුණු නිසා ප්‍රාරමුණේ දැලීමෙන් තන්නාව. අපි අරමුණේ ගැටීමෙන් දේශය කියන රාග දේශමෝහ කෙලෙස් ගැට ඇතිවනාකාරය. ආශ්‍රව හිට පල්කරවන දේවල්, කාමාශ්‍ර භවාශ්‍රව, දිිට්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍ර පංචකාමයන් ගෙන් ඇතිවන හිතේ කෙලෙසීම. කාමාශ්‍රවයයි. සංසාර්භවේ ගමන් කිරීමම්‍යාසාාව බවාශ්‍රවයයි. මිත්‍යා දුෘෂ්ටියෙන් හිතේ කෙලෙසීම දිට්ටාශ්‍රවයයි. එසියාලට හේතුනේ චතුරාර්ය සතතිධරම නොදනීම අවි්‍යාශ්‍රවයයි කියන. සියලු මාශ්‍රව්‍යංශය කිරීම ආසවක්කය ඥානය. මේ ත්‍රිවිද්‍යාව පෙරවිසූ ජීවිත දන්නානුවන පුබ්බේ නිවාසානුස්මති ඥානය. අෂ්ටවිද්‍යාවෙන් ද සමන්නාගතයි විදර්ශනාඥාන මනෝමය ඉද්දි ඉද්දිවිද දිබ්බචක්කු දිබ්බ සෝත පරචිත්ත විජාණන් ආසවක්කය විදර්සනාඥන දහයන් සමන්නාගතයි අපගේ භාග්‍යවතුන් වහන්සේ එපමනක්ම වෙයි බුදුරජාණන් වහන්සේ ඉද්දිවිධඥානයෙන් සමන්නාගතයි. තමන් වහන්සේ වැනි බොහෝ රූප මවමින් ප්‍රාතිහාරයට දක්වන්න පුළුවන් එවිතරක්න මනෝමේ රිද්්‍ය ඥානය ඉදදිවිධඥානය බහෝ ප්‍රාතිහාර දැක්කේ මිනුවන. දිබ්බ චක්කු ඥානය එතැටම කියනවා ඒ ඥානයටම කියන අච්චුතුූප ප්‍රාතිඥානය මේිය යන සත්‍යයා කරර්මාණු රූපෝ සුගති දුගති කරයණ අයුරු දකිනනුවන දුරතියන ශබ්ද ළඟ තියෙන වගේම අහන්න පුළුවන් දිබ්බ සෝතඥානය දිව කන අනුන්ගේ සිතෙහි පවතෙන සිතුවිල්ල දැනගන්නා අනුවන පරචිත්ත විචානඥානය අවසානඥානය ආසවක්කය ඥානය. එබුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට අවබෝධයෙන් අසරන අප කෙරෙහි සසර දුක්විඳන සත්‍යයන් කෙරෙ මහා කරුණාවෙන්ම වදාල උතුම් දේශනාවක් තමයි අද මේ පිංහතුන්ලා ශ්‍රවණය කරන්නේ. මෙදේශනාවේ නම දේවදූත සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර ධරම අත්තර මච්චිම නිකායි තුංගනි කොටසේ සුඥතවර්ගේ. මෙදේශනවෙදා භාග්‍යතුන්න්නාස දේශනා කළේ සැවැත්නුවර දෙවරම් හරි වැඩයිඳගෙන. පින්වත් මහනනී කෙළ භාග්‍යතුන්හන්සේ ික්ෂන් වහන්ස ැමැතුවා ස්වාමින් වහන්සේලා පිංවතුන් වහන්සේ කෙළුත්තර දුන්න අන්නේ වෙලාවය තමයි අපගේ භාග්‍යතුන් වහන්සේ මේ බිසිතුරු දේශනා පැවැත්තුවේ. මහනනී දොර කවුලු ඇති ගෙවල් දෙකක් මැද ඇස්පේන පුරුෂයක් හිටගෙනන්නවා. ඒ ගෙවල්ට ඇතුළු වෙන ඇත්තු ඒවයි සැයිසර හැටිය යිම් පිට වෙලා අනිත් ගෙදරට ඇතුු වෙනවා. ඒ පිළිබඳ දකිනවා ගේවල් ඇතුළට ඇතුල්වෙන හැටි ඒවය ඇතුළි සැරිසරණහැටි ඒයි පිට වෙලා නහැට හොඳට පේනවා. ඒ වගේ මහානනි මමත් මිනිස් ඇසඉක්මවාගිය පිරිසුදු දිවස්නුවනින් යුතුව මේලෝකේ කරමාන රූපෝමියය පල්ලවෙන සත්වයන්ගේ ගත්තිය දකිනවා. චුතුූපපාතඥානය දිබ්බචක්කුඥානයෙන් දිවස්නුවනින් යුතුව සිතින් කයෙන් වචනයෙන් කුසල් කරපු සත්තුය. මරණින් පස්සේ මනාගති ඇති සුවපත් වූ දි්‍යලෝකීපදෙනව දකිනවා. කුසල් කරගත්තුූ සත්වයෝ මරණින් පස්සේ මනුෂ්‍ය ලෝකිපදෙනවත් දකිනවා. මහනිනි සිතින් කයිෙන් වචනයෙන් අකුසල් කරපු සත්වයෝ කරමානු ඩූපව තිරිසන් ලෝකිපදෙනවා දකිනවා. ප්‍රේතලෝකේප දෙෙනවා දකිනවා. නිරේපදනව දකිනවා. බුදුරජාණන් වහන්සේ සුගතිය ගැන දෙවුලෝ ගැන විස්තර කරන්න අවස්ථාවක නම් වහන්සේ නිරය තිරිසන්පේත අසුර ලෝක ගැනත් එහි දුක ගැනත් කෙටියෙන් දේශනා කරලා මනුෂ්‍යලෝකයේ සැප ගැනත් කෙටියෙන් දේශනා කරලා ඒ ස්ුභාවයන් කෙටියෙන් වදාල දේශනා කරලා විස්තර වශයෙන් අවසානයේ දිව්‍යලෝකය ගැනයි දේශනා කරන්නේ. මේ දේශනාවේදී මුලින් දිව්‍යලෝක මනුෂ්‍යලෝ කොළ සැපපිළිබඳ දේශනා කළ කෙටියෙන්ම තිරිසන් ලෝක ප්‍රේත ලෝකවලතියන් දුක කෙටියෙන්ම දේශනා කල්ලා එත නිින් පස්සෙ විස්තර වශයෙන් නිරය පිළිබඳවයි දේශනා කරන්නේ. මේ නිරය පිළිබඳ දේශනා කළේ කුමක් නිසාද නිරයට යන්න සූධනමින් ඉන්න නිසයි. බොහෝ දෙනා තමන්ගේ පදිංචි නිවස වගේ කරගෙනන්නේ මේ සතරාපාය නිරය විශේෂයෙන්. එම නිසා අකුසල් සිද්ධ කරගෙන බොම අසරනව නිරයට වැටෙනවා. අන්න ඒ අස්සරන බවින් අනතුරින් අසරන අපිව ගලවගන්න ඒ තරම් මහා අවබෝධයක් තිබිච්ච මහනුවනක් ඇති බුදුරජාණන් වහන්සේ සයං අභිඤ්ඥා සත්තික ච්චිකත්වා පවේදෙන්තිී තමන් වහන්සේ විසිම අවබෝධ කරගෙන දේශනා කළේ. තමන් වහන්සේ පිරිසිදුව දැනගෙන ඒ දුක්වලින් අපි නිදහස් කරන්න දේශනා කළ දේශනාව. මහණඩි නිරයට යන මේ සත්වයා, නිරේ පාලකයන් විසින් යමපල්ලන් විසින් අත් දෙක දෙපැත්තිෙන් අල්ලගෙන. යමරයිතුමා ලඟට අඩගෙන යනවා. පිංහතුනි. මනුෂ්‍ය ලෝකයේ මරණයට පත්වෙන කෙනා බලවත් අකුසලයක් කල නැත යම් අකුසලයක්සිහිපත්වෙලා ගතිනිමිත්ත වශයෙන් ගිනිදැල්ලාදී දෙකලා මරණය සමගම ඕප පාතිකව නිරේ පහළ වෙනවා.මිනිඩේ පිළිබඳ යම් කිසි සටහනක් අපි හිතේ ඇතිකරගමු අටුවාාවටහනුව මේ පොලෝ යටටිං යටට යොදන් පහලොස්දාහ ගිය තැන පලවෙනි මහනිරය සංජීව නරකයයි. නි යුදුන් පහලොස් දාහයිම් පහලොස්දහට යටටින් යටට මහානිර අටයි. රව මහාරවුරෝ තාප ප්‍රතාප අවේචි. මේ ම යොදන් සීය බැගෙන් දිගයි පලලයි ටසයි. ඒ මහානිරේකටමතිය නොදොරටු හතරක් සෑම අටමමා නිරේයට මතින දොරටු හතර බැගින්. ඒ දොරට හතරරි හතර පැත්තර තියෙන එවැනිම ප්‍රමාණයේ ඔසුපත් නරක හතර බැගින් වටේට දහසයක්. ඒ ඔසුපත්න්නට කෙලවරතිය දොරටු හතර ඉන්නව යම රජවරු හතර දෙනෙක්. යමරජෝරු කයැන වේමානිික සුරය. දවස් පහලවක් කරමානුරූපව දිව්‍ය සැපලබනවා දිව නාට්‍යංගනාවන් ආදිය ස්ගීතආදියෙන් සතුටු වෙනවා. දවස් පහලවක් ප්‍රේත දුක්විදිනවා. එසා දවස් පහළවක් දෙපලක්න්න අත නිත් දවස් පහල අනිත් දෙපලින්න්න අන්න එහෙම යම රජවරු නිරේෙන් පිටට දොරටුව ඉන්නවා. මේ විදියට මහානිර අටවටාව දාසය බැගින් සම්පුූරණ වශයම ගත්තවතු ඔසුපත් නරකස් සමඟ මහා නරටත් සමග සුපත් එකසිය විසි හයයි එකසි විසි හටයි මහා නඩකටත් සම එකසිය තිස් හයයි එකසිය තිස්හයක් නරකයම් තියෙනවා. පිළිබඳ විස්තරම දේශනාවක්තිය න බුදුරජාණන් වහන්සේ වදාළ ජාතක දේශනාවල නිමි මහාජාතක. නිමි මහරජතුමාාව එක්ක ගෙන යන්න එතුමාගේ අනුසාසනාවෙන් දෙවලෝට සැපත්තු පංඇති සත්තුය දෙවරු දේවතායවරු කැමැත්තක් පල කරනවා. සක්දවරජතුමාගේ අන මාතලයේ දිවිය පුත්‍රය දි්‍යරාතියත් අරගෙනවිල්ල. ඒ නිමි මහරයතුමා ධාර්මික නිමි මහරජතුමා එක්ක ගෙන යනවාහනේ. දිීවරත යන ගමන් අහනුව ස්වාමීනි මුලින් දිව්‍ය සැප බලනවද තැ අපායි දුක් බලනවාද. කොහොමත් අපි යන්න දිවලෝකෙටන එනිසාපි නිරේ බලලෙමු කියලා නිරේ කරා අරවාහනය අරගෙන යනවා. ඒකෙන් යනගමන අර ගිනි දැල් නිවමින් ගිහිල්ලා සෑම සුපත් නරකකටම ගිහිල්ලා ඒ ඉන්න සත්වයන් අහන මුකද මේ කරපු මේ මාතලිය මේ මකද්ද කරපු කරමය ඇයි මේ තරන් දුක්වෙෙනනින්න කියලා. දරම ඒ දේශනාවේ සවිස්තරවම මේ ඔසුපත් නරකයන් පිළිබඳ විස්තර කරනවා. ඒත් අද වෙලාවන වයේ සඳහා අපි දේවදූත සූත්‍රයේ වදහළ ධරම කාරණ ශ්‍රවණය කරගමු. ඒ විදියට ඒ දොරට වේනිියාව රජතුමා ළඟට අර කරමානඩූප පහළ වෙච්ච පව්කරපු සත්‍යයා අර්ගනයනෝ. යදුන් තුනක් පමණ විශාලකයක් තියෙන සමහට පවකාරකම් වැඩිනම් කයිවිශාල වෙන්න පුළුවන්ටවාඩ. ඒ ගැන නිශ්චිතව කියන්න බැහැ නමුත් තේරුම් ගන්න අපි වගේ කුඩා රීඉරයකින් යනවා නෙවෙයි බොහොම විශාල සරීඉරයකින් යන්නේ සැපවිඳන්න යනවත් නෙවෙයි මහා දුක්විනින්න යන්නේ දුක්විඳින්න නං දුක්විනින්න පුළුවන් තරම දරාගන්න පුළුවන් තරම කයකුත් ඕෝන එනිසා විශාලකයක් තියෙනවා එ නිරේපාලයන් නිඩපල්ලන්ට තියෙනවා යොදුන් තුනක් උසකයක් මහතකයක් නිරේපාලකයගේ ඇහැකතරම ැලුවත් කරත්ත රෝධය අත්තරම් රතුපාට හැක් තියෙනවා අනිත් අංගත් ඒ අනුවම තීරණය කරගන්න හැ අරත්ත තරෝධයක්ත්තරම් මුසනම් විශාල නම් අනිත් අවයාව කොච්ච විශා ඇද්ද ඒ නිරේපාලය නිසි අදගෙන ගිල්ලා යමර ුතුමාළඟ කියන දේවන් වහන්ස මේ මනුස්්‍යයා මනුෂ්‍යලෝක මේ සත්වයා අම්මා කෙරේ වැරදිරි පිළිපදපු කෙනෙක් තාත්ත කෙනෙේ වැරදිවිදියට පිළිපදපු කෙනෙක්. ශ්‍රමණ බ්‍රාක්්මණයන් කෙරෙහි වැරදි විදියට පිළිපදපු කෙනෙක් කියලා අඳුන්වල දෙනවා. යාමහරයතුමා කියන්නේ ධාර්මික රජ කෙනෙක්. එතුමාගේ අදහස නිරේට වැටෙන අය නිදහස් කරගන්න බලන එක. ඒ අතටත් මේ යමරයිතුමා ළඟට යන ලැබෙන්නේ සුළු සුළු පවකරපු අයට. විශාල පෞකරපු අය බඩුස් සමගම හොරෙක් අහුනාම දු ීරණ ගන්න දෙයක් නැතුවම දඩුවම් දෙනවා වගේ විශාල පවකරප ඇත්තන්ට අමුතු තීරණයක් නැහැ ඔවුන් කෙලින්ම පහල වෙන්න නාර කිය ඇතුළෙමයි ගින්ද රඇතුලින් පහල වෙනවා. නමු දොරටුවෙන් පිටතරමයා පහල වනා එකගෙන ගිය. ගියාට පස්සේ යමරයිතුමාලා අගෙට ආවට පස්සේ යමරයිතුමාගේ පිහිට ලැබෙනවා එකවවේ ඒෙනාට කුසලයක් මිනිහි කල දීලා දක්වි දෙන්න වෙන භයාන කරනමින් ගලවගන්න එතුම බලනවා. ඒ සඳහා ප්‍රශ්න පහක් කහනවා දේව දූතිෝ කෙළ කියනවා. දේව දූත කියන වචන අරත පි විඩකරුවා. මේ මනුෂ්‍යලෝක පහලවෙච්ච පනිවිඩකරූ පස් දෙනෙක් ගන හනවා. අහනවා සත්ව එන දැක්ක නැද්ද නු්ෂලෝකෙ දී පලවැනි දේවදූතියා. අනේ ස්වාමීනි මන් දැක්කනෑ කෙලා උත්‍ර දෙෙනවා. එතකට යමරයිතු හ නොබ දැක්ක නැද්ද උපන්හැටි ලදරු තමන්ගේ මළමුත්‍ර ගොඩි වැතිරිලා ජීවත්වෙන දරුවෝ දැක්කෙනනෙද්ද ස්වාමීින් දැක්කා. දැක්කනං නුවනැත්ති නුබට වැඩිහිටිවූ කල්පනා ශක්තියක් කාරනාකාරණා තේරුම් ගන්න නුබට සිහි වනේ නැද්ද මේ දරුවත් ඉපදුනාා ඉපදිලා මෙහෙම උඩුකරුව සයනය කරනවා තමන්ගෙම මළමුත්‍ර ගොඩි දුක්විදිෙන. මත් ඔය විදියට උපන්න කෙනෙක්. මාත් ආයමත් ඉපදෙන කෙනෙක් මං ඉපදීම නැති කරපු කෙනෙක් නෙවෙයි. ඉපදීම නිදහස්ීප කෙනෙක් නෙවෙයි. නිදහස්ස වනනම් ඉපදීමෙන් අරිහත්තයෙන් පරදිවානයට පත් යුතු මහෙම කෙනෙක් නෙවීමම. ඒ නිසාමම නැවත් උපදින්න කලින් එව ඉපදීම සුව පත් කරගන්න නම්. මේ පව්කරණෙ එක නවත්තලා පින් කරන්න ඕන කෙනුඹට හිතුන් නැද්ද. අනේස්වාමීනී. මට හිතු නෙනෑ මං ප්‍රමාද වනා කිලුත්තව දෙනවා. යමට එතුමා ප්‍රකාශ කරනවා කරන්න දෙයක් නෑ ප්‍රමා දෙ වෙසින් උඹට දඬුවම් කරනවා. උඹමයි ප්‍රමාද වනේ. උඹමයි පව් කලේ උඹේ අම්මා තාත්තා මේ පව් කලා නෙවෙයි. සහෝදර සහෝදිරිය කලත් නෙවෙයි. මිත්‍ර ලේඥාතීන් කළත් නෙවෙයි. ස්්‍රමණ බ්‍රාක්්මණය කළත් නෙවෙයි, දෙවියෙක් කලත් නෙවෙයි උඹමයි මේ පව කලේ. එනිසා නුඹවිසින් මයි ඒ වවිදී යුත්තේ. මේ විදියටට ප්‍රශ්න හද්දී සමහර විතොතෙන්ට එනකොටම කුසල් මතුව නැත්තොත් තිවා. දීග ජයන්ත කියලා දෙමල මනුස්සේ සුමන ගිරිි කියන විහාරයට රතුපාට කොඩියක් පූජ කල්ලා ඒ ආකාස චෛත්‍යයට ඒක අරමුණ ගත්තා කොඩිය සෙලවෙනකොටුළඟට සබ්දයක් ඇහනෝ. මේ මනුස්ස්‍ය ඔය කියන උසුපත් නරකේ ඉපදුනා. එ දනකොට ගිනි දැල්වල ඒ සබ්දය හිලා අර අරමුණ ගත්තා සීකර ගත්තා එප දැනකොටම අරමුණසිහි වනා කොඩියක් පූජ කලා චෛත්‍යයට කියලා එත නිංචුත වෙලා දීව ලෝහිපදුනා. යෝගම සමහරක් අයට පළමිනි දේවදූතය ගැන හනකොටත් සීවෙන තව කෙනෙකුට දෙනි දේවදූතය ගැනහනකොට පිනක් සහිවෙනවා. එහෙම නැත්ත පස් දෙනා මහල සහිවුන් නැත්තං යම මහරයුතුමා විසින් තමන් නිසිම මේ සත්‍යයගේ ජීවිතය ගිා බලලා යාකරව පික් සහි කල දෙෙන ඒගේ සිංහල ඇමති කෙනෙක් සමන්වල් හැලියක් මහා තූපේයට පූජක් කළරුවන් ලිසයට යම මහර තුමාට පින් දුන්න. ඉතින් මේ ඇමතිතුමා යම් කිසි පවක් නිසා එතිෙන්ට කියා නිරේපදුනා. එදකට මේ දේවදූතය ප්‍රස්තිනා ගැන මෙැවොත් මතක්කුණේ නෑමක. යමරයිතුමා විසින් මෙනෙහිකල් ඇැහුවා නුඹට මතක නැද්ද නුබ සමන්මල් හැලියක් ම පේට පූජා කළ මට පින් දුන්න. අනේ සාධ සාධූ කෙලා අනුමෝදන් වුුණත් සිහිකලා එතකොටම චුතවෙලා දෙව්ලෝ පහල වන මෙහම තියෙනවා. එන ඒ කරුණාව මිසක් දඩුවම් දෙන්න හනවනෙවි. ඔබ දැක්ක නැද මනුශ්‍යලෝකයේ පහළු දෙවැනි දේවදූතිය. අනේ ස්වාවිනි දැක්කනෑ. උඹ දැක්කෙනනඇද්ද වයසට ගිහිල්ලා ගොනැස්සක්කගේ වකවෙලා හැරමිටිවාරුවෙන් වෙව්ුලවුලා ඇවිදින දත් හැලිච්ච දි චාචිල සියල දැක්ක නැද අනේ ස්වාමිනි දැක්කා දැක්කන නුවනති ඔබට තේරුම් නැද්ද පැසුු වයසක් ඇති උට තේරුම් නැද්ද හිතුනෙ නැද්ද මේ වයිසටගේ පාච්චිල සතිියල වගේ මටත් කවදහරිමේ තුරුණු බව නැතිවෙලා කොඳ කුදු වෙලා හැරමිටි ගහන කාලයක් එනවා ඒ වයිසට යන්න කලින්වම් කුසල් කරන්න ඕන පවුකරණ එක නවත් අන්න ඕන කියලා උබට හිතුන් නැද්ද අනේස්වාමීනි ම ප්‍රමාද වුණ මට හිතුනෙ නෑ. ඒ ප්‍රමාද විසින් උඹට දඬුවම් කරනවා ඒ පව උඹේ අම්මතාත්තහෝ ඥාතියෙක්කෝ ලේ නෑ එක්කෝ සහෝදරයෙක්කෝ දෙවියෙක් බ්‍රක්්මයක් කලාා නෙවෙයි නුමමයි කළේ ඒ නිසා නුඹමේදියයුතුයිකි. බ දක්ක නැද්ද මනුශ්‍යලෝකෙ තුන්වනි දෙවදූතය. අනේ ස්වාමිනි මන් දැක්කනෑ. උඹ දැක්ක නැද්ද මනුෂ්‍යලෝක මිනිස්සු. නවිද රසනීප වෙලා එක්තැන් වෙලා තමන්ගේ මළමුත්‍ර ගොඩි වැතිරිලා තමන්ගේ වැඩක් තනියෙන් කරගන්න බැරුවෝ දෙවැන්නේ එකගේ උපකාරයෙන්ම කටයුතු කරන රෝගීන් දැක්කනෙද ස්වාමිනිි දැක්කා. දැක්කනං ඔබ හිතුවේ නැත්ති ඇයි මමත් ලෙඩවීමේ ස්වභාවන්න කෙනෙක් ලෙඩවීමෙන් ස්වභාවෙන් නිදහස්සිිච්ච කෙනෙක් නෙවෙයි. ලෙඩවීම ස්වභාවෙන් වයසටයාම ස්වභාවෙන් නිපදීම ස්භාවෙන් මරණය ස්වභාවෙන් නිදහස්සයෙන් එකම කෙනා අිත්තයට පත් වෙලා පිරිනිිවන් පානුතුමා පමණයි. එහෙම කෙනෙක් නෙවෙ. මම ලෙඩවෙන ස්වභාාවෙන් යුක්තයි. මටත් කවදහරි ඔහොම එක්තැන් වෙලා ඉන්න වෙනවා. එනිසාම එක්තැන් වෙල අසනීප වෙන්න කලින් ඒ වෙලාවට සීකරගන්න ඉට කලින් මම මේ පව්කරණෙ එක නවත්තලා පින් කරන්න ඕනෑ කිලුඹට හිතුන් නැද්ද. එතකටගෙන අනේස්වා මිනි මට මතක්කුණේ නෑ. මම් ප්‍රමාද වුණ. උබේ ප්‍රමාම දෙ විසිංහට ඩුවම් කරනවා මේ පව් උඹේ අම්ම තාත්තා අනඥා තිිකලාන බ මයි කලේ උඹ මිදිියුතුයි. උබ දැක්ක නෙද්ද සතරවෙනි දේවදූතය අනේ ස්වාවිනි දැක්කනෙෑ. ඔබ දැක්ක නෙද්ද හොරකම් කරපු හොරු රජතුමා අහු වෙලා කන කපනවා දැක්ක නැද්ද නහය කපනවා කන් දෙක කපනවා දැක්ක නෙද්ද ඇස් දෙක ගුල්ල දානු දැක්ක නැද්ද අත කපනවා අ දෙක කපනවා දැක්ක නෙද්ද කුලක් කබන කකුල් දෙකම කපනවා දැක්ක නද ම හනවා දැක්කෙන නෙත්ද. ඇට කොඩුවෙනකම් පහර දෙනවා දැක්ක නෙද. හිස ගසා දමනවා දක් නෙද. උලේතියනව දක්ක නෙද නුවේ තෙල්ොලින් ඇඟට වක්කනවා දැක්ක ඇද සුන කියන්ලවා කවනවා දැක්ක නද. ම දැක්ක නැද්ද දෙතිස් වද දෙන හැටි. දැක්ක ස්වාමී. දැක්කනම් ඔබ හිතුවේ නැත්තිැයි මේ පෞකරපු සත්වයෝ මිනිස්සු මෙලෝමී තරම් දුක්විදිනවනම්. විපාක ලබනවනම්. පව කල්ල ම පරලුව ගියාම් මට කොහොම දුක් ලැබයිද කියලඹ හිතුවෙ නැද්ද. අනේ ස්වාමිනි මට සිහිපත් වනේ නෑ. මං ප්‍රමාද වනාා ප්‍රමාදේ විසින් ඔබට දඩුවම් කරනවා මේ පවුඹ මයි කලේ උඹමවිදිය යුතුයි. මො දැක්ක නැද්ද මනුශ්‍යලෝකගේ පහළ වූ පස්සනි දේවදූතය. අනේ ස්වාමිනිවන් දැක්කනෑ. මො දැක්කෙන නැද මැරල දවසක් දෙකක් තුනක් ගතවෙච්ච. නිල්වෙච්ච ඉදිමිච්ච පෝජා ගලන්නා වූ අමුසොහොනේ දැමූ මලසිරරු දැක්කෙනනෙත්ද. ස්වාමීනි දැක්කා. දැක්ක නම් උඹ හිතුව නැත්තියි. මටත් මේටික කවදරි වෙනවනේද. මම් මරණ ස්වභාවනි දහස් වේච කෙනෙක් නෙවෙයි නේද. මටත්වේ මර දරම වුරු මයි කවද කොතනද කොයි මොහොතේදී හෝ කුමන තත්ත්ක හිටියත් මරණය සිද්ධ වෙනවා. ඒ නිසයි මරණයට යන මම? මරණයට කලින් කුසල් කරන්න ඕනෑ කළ හිතුවෙනැදද. හිතුවනෑ ප්‍රමාද වන ඒ නිසා උඹම විදිියයුතුයි මේ කර්ම කරන්න දෙයක් නෑ. ද කුසල් සිහවුන් නැහැ කුසවයක් සිහිකරවන්නත් බැරිවු නිසා යමරයුතුමා නහඬ වෙනවා. නඩි විපාකය ඔහුට ලැබෙනවා කරමාණුට ූපව. දේවදූතියූ කියලා පනිවිඩ කාරයෝ කල විපහට කියන්නේෙ කුමක් නිසාද. පුංචි ලදරුව ඉපදිච්ච ගමන් පුංචි දරුවෝ. අබිට කියනවා මිනිස්සුනේ මමත්. උඹලත් මන් වගේම තමයි. මට අත් දෙකක් තියෙනවා කකෝු දෙකක් තියෙනවා. නමුත් මටට මේ අසුචිටික හෝදගන්න බෑ මෙවා අපිරිසුදදු වෙලා තියෙනවා කීලට වෙලා තිනෙන මට නාගන්න බෑ. බඩිගෙන වනාා මට කෑමටිකක් ඉල්ලගන්නබෑ මං අඩනවා. උඹලටත් මේටික මෙහෙම තමයි. බලත් ඉප දෙෙන කොට මුලට මෙම දුක්විදින්න වෙනවා. ඒ නිසා මේ ඉපද මෙන්න කලියෙන්ම කුසල් කරන්න කලා පනිිවිධද දෙනෙන පලවෙනි පනිිවිඩ කාරය තමයි පුංචිලා අදරුව. දෙවැනි පනිිවෙඩකාරය තමයි වයිසට ගියපු ආචිල සයලා අවුදු අසූ අනුවසීය ගත වෙච්චෙන් මහළු වෙච්චාය. එයාල කියනවා මමත් කලින් නුඹල වගේම තමයි. මගෙත් මේ දෑයට දෙපේ හිය තිබුණ මස් පිඩු සවිුමත්ම තිබුණ ගොඩක් කටයුතු කලා නමුත් අද මගේ දෑත දෙපය පණෑ කෙස් සිදිල කුදුවෙලා මේටික නුඹලාටත් මේ විදිටම සිද්ධ වෙනවා. එනිසයිට කලින් කුසල් කරන්න කෙලා දෙනි පණනිවිරි ලැබෙන. තුන්නි පනිිඩරු අසනීපවෙල ඇක්තැන් වෙච්ච කෙනා. මත් කලින් නිරෝගිමත්ව හිටිය කලින් නිරෝග මත්ව හිටපු ම මගේ කටයුතු කර ගත්ත නමුත් අද මට මගේ කටියයුතු කරගන්න බෑ. මගේ කය පිරිසුදු කරගන්න බෑ නැකට ගන්න බෑ ඇවිද ගන්න බෑ කෙනෙක් ඔසවගෙනයන්න ඕන. මළමුත් රස්කරවන්න ඕන මට තනයෙන් කරගන්න බෑ ඒටික නුඹලාටත් ඔය විදිහටම වෙනවා. නිසා ඒටික වන්න කලින් කුසල් කරන්න කියලා තුන්වෙනි පණවිඩ කරු කියවා. අපට කියන අපි දකිනෝ අපි හිතන්න ඕන. සතරනි පණිවිට කරු වද දෙනායත් වදයත්. ඒ දෙක සිද්දවැනි ගස්ගල් පරවතවලනනි වියර දෙෙතිස් වදය දෙන්නේෙ මනුෂ්‍යයුන්ට. ඉති දෙතිස් වදය පැමෙන්න කලින් දුකටත්තෙන්න කලින් මෙලොම දනුවල් ලබන්න කලින් එවැනි දෙ නොකර වැදි නොකර කුසල් කරන්න කියලා පණිවිරු දෙෙනවා. සතරනි පනිවිඩකරු මලසිරට මලසිරු රක් දැක්කහම. මල සිරුර අපපට කියනවා නුඹලා වගේ මමත් කලින් ඇවිද්ධ කතාබහ කලා දරුවන්ට යුතුකම් කළලා හිනාුණ ඇවිද්ද ඒත් දැන් මට හිනාවෙන්නත් බෑ දැම්මට කතා කරන්නත්ද දැම්මට ඇවිදින්නත් ද දැන්මං උඩුකුරුව සයිනය කරල්ලා මගේ කයින් ඕෝජාව කල් නෝ ඉදිමිලා මේ මල සිරුරක් බෝට පත් වනා. ඔය උඹලටත් මේ විදියටටම සිද්ධ වෙන වෙනසක්නේ එනිසයිටික වෙන්න කලින් කුසල් කරන්න. පණවිර ටික තමයි දේවදූතිය කිව්ව. පනිවිඩිය තේරුම් ගත්ත නැති පවුකරපු සත්වයා දැන් ඊ ළඟට මහනිරයට ඇතුල් කරනවා. නිරේ උසුපත් නරකයට ඇතුල් කරනවා මුලින්ම රත්වවෙච්ච යකඩ පොළොවේ මේ සත්‍ය අධිගාරවල කිතුල් කනන්තරම් මහත රත්වවෙච් යකඩ ෑන අතේ එකක් ගහනා අනෙත් අතර තවත්තනයක් ගහනවා පොළොවට හිටින් කකුල් දෙකටත් දෙගක් ගහලා පපුුව මැදට තෑනයක් ගහන පංචි විධබන්ධන දෙනවා. එහෙම ඒයකට පොළ වැතිරිලා පිච්චිපිච්චි කාලාන්තරයක් ගත වෙනවා. කල්ගත වුනාට පස්සේ නැවතත් ඒ සත් එතනින් ගලවලා යමපාලයන් විසින් සැසක් කරගෙන හමගලවනවා. හමහැදෙනවා ආයෙමත් හම ගලවනවා. නැවතත් නිරේපාලයන් විසින් විශාල කෙටේරයක් අරගෙන විශාලකයක්ඇති නිරසත්්‍යයාගේ අතපය ඇඟ කෑල්ලි කෑලිවට කපනෝ. නැවතත් හැදින අයිමත් කපනවා. කොච්චර දුක්දුන්නත් දඩුවම් දුන්නත් මරණයට පත්වෙන්නේ නැහැ කරමය ගෙවෙන තුරු. එතනින් පස්සේ කරමය ගෙවනට පස්සේ එළඟට රත්වෙච්ච පොළොවෙේ බර කරත්ත පිටෙහි බැඳගෙන අඳින්න වෙනවා. බරකරත් ඔසවාගෙන් පව් කළ නිසා දුක්ක දිනවා. ඒ කරමයත් ගෙවනට පස්සේ යදදුන් සියයක් තරම් මුසඇති ගිනියගුරු පරවතියට බලෙන්ම උඩට නගන අවුරු දහස් ගානක් එහලට නගෙනවා පිච්චි පිච්චි. අවුරුදු දහස් ගානක් තිස්සේම පහලට බහිනවා. ඒ කරමයත් කවදරි ගැවුණනට පස්සේ හිස යටටිකුඩු කරලා පා උඩු කුරු කරලා විශාර ලෝදිය සැලියකට දමන ලෝකු මුනිරේ. එදුන් සියයක් පමණ ගැඹුර පළල ඇති මේ සැලියට ලෝකු මුනිරයට දානවා. ට පසේ රස්නයට පෙන ගොලියයක්ක්සේ දැවෙනවා. දැවමන් පහට අවුදහස් ගනක් යන ඉහලට වරුද්දහස්ගනක් ෙනන හට අවරුද්දහස් ගනක් ෙන. එය පිච්චි පිච්චි දුක් කියෙනලා අවසානයට නිින්නිදහස්සවෙලා වැටෙනවා මහානිරයට. අවේචි මහානිරේ කියයනවා ඒවගේ මහානිට අටක් තියෙනවා එයින් එක නිරේට වැටනවා මහානිරේ නම් බිත්ති සතරක් තියනවා යකට පොුවක් තියෙන යකට පියනක් තියෙනවා. විත්තියක් ගනගම යුදුන්නම්යයි. ග පරල යුදන් සීය බැගින් තියෙනවා. ඒ බිත්තිවලින් බටහිර විත්තියෙන් නික්මෙන ගිනි දැල්ල නැගැන බිත්ති්‍යය සිදුරෙන යොදුන් සීියක් තරම් නරකයෙන් පිටටර රශ්නය විහිදෙනවා උතුරෙන් යන ගිනි දැල දකුණින් විත්්‍යය විනිවිධගෙන යොදුන් සීක් තරදුර පැතිරෙනවා. ඒවිදේ ගිනි රශ්නය යොදුන් සීයක් තරම් ඈතරහෙන පැතිරෙනවා. අවීචි කියල කියන්නේ වීචි කියන්නේ අතර නැත්තම් ඉඩ අවී චිකයන්නේ ඉඩක් නැහැ කියන එක. මොනවයින්ද දුක්කොලින් නිදහසක් නෑ. වද බන්ධනවලින් නිදහසක් නෑ. ගිනි දැල්වලින් නිදහසක් නෑ සත්‍යයෝන්ගෙන් හිඩසක් නෑ. උන බටයක හුණු පොරවල තද කලාවගේ සත්වය ඉන්නවා. කොච්චර සත්වයෝ පහළ වනත් ඉඩ මදිවීමකුත් නෑ. අන්න යවිචිමාහනිරයේ තමයි බුදුරජාණන් වහන්ස රණරත කළ ලේසලවූ දෙව්දත් තෙරුන් වහන්සි පදිලා ඉන්නේ. මෙ දෙව්දත් තෙරුන්ගේ කය විශාලකයක් අනි තැමෝට වඩා විශාලයි. ලෝක ය අනන්ත ගුණැදේ නිශ්චල බුදුරජාණන් වහන්ස නිරපරාදේම අපරාධ කළ පාපය ගෙවන්න දෙන්න දුකක් නෑ. එනිසා යොදුන් සීයක් කස කයකින් යුතුව. පාදක වළඩු කරදක්වාම යකට පොළුව ගිරිල්ලා. අත් දෙක දිකු කල්ලා දෙපැත්තේ බිත්ති දෙකට. නිෙක්කටුවදක්වා මත්්දක බිත්තිවලගිනිල්ලා. ඉහලින් ඇහි බැමදක්වාම හිස එලියට මතු වෙලා පයනවිනි විදගෙන. හෙල්ලෙන බෑ අදෝමාර්ගෙන් යටින් එක ගිනිදල්ලක් මතුවෙලා හිස සිදුරු කරං පිටවලයනවා. නැගනිර පැත්තෙන් පිටවෙන ගිනිි දැල්ලක් ඇවිල්ල හදවත පසාරු කරගෙන බටහිර පැත්තේ බිත්තිය වදිනවා. උතුරෙන් පිට වෙන ගිනි දැල්ලක් ඉලෑයට සිදුරුරගෙන පුච්චගෙන දක්කොනෙන් මතු වෙන. මේ විදියටම අන්තක්කල්පයක් පුරා දුක්විදිනවා. ඔය අකුස්සල විපාක. අනිස් සත්්‍යයොත් ඒ ඒ විදිේ කරමගවනවා උඩින් ගැනගෙන දැල්ලෙන් පිච්චි පිච්චි නැ රේෙන් ඉදිදලෙන් පිචි පිච් යටි ැගින් දල්ලින්ි පිච්චමින් නිතරම ගින්නෙන් පිච්චි පිච්ි ඉන්නවා. සත්තුවය පිරී ඉන්නවා එක සත්වය රැකෙක් කෙන පේනෙනෑ එක සත්වයකොටත් අව කෙනෙගින් බාධාවක් හැපීමක් ඇගේ සිද්ධ වෙන්නේ. ඒ තමයි කර්මානු භාවය. නිසාම මේ සත්‍යයෝ එකිනකාපේ නැති නිසා තනියම දුක්විඳවායි කළ හිතෙන්නේ. තනියම හිරයට වැටන වගේ. තවත් පිරිසක් ඉන්නවන දුකටිකක් අඩුයි මං වගේම තවත් දුක්වි දෙෙනවා කිය නමුත් මේ කරමය බලවත්කම නිසා තවත් සත්වයෙක් පත් පේන්නේ. මෙහ මින්නකොට ගිනිදල්වලින් පිච්චි පිච්චි. සමපිච්චනව සිවිය නහර මස් පුච්චග නැටවලින් දුම් දමන අයිත් හැදෙන අයිත් පිච්චන. ආලා අන්තෙට පස්සේ නැගැෙර ොට වෙරල්ල වගේ පේනවා. කෑගහගෙන දුවනවා එළියට පනින්න. යනකොට මහාගිනි චාලාවක් කැවිල්ල සිවිය පුච්චනවා. සමපුච්චනවා නහර පුච්චනවා මස් පුච්චනවා. ඇටවලින් දුන්දානවා. එතෙන්ට ලංවෙනකොටම අරදොර වැහිලා. අයිමත් කෑගහ වටපිට බලවා කොහෙවත් දොරක්නේ. ලාතයක් පිච්චි පිච්චින්නකොට අයිත් ටහිින් දොර ඇල්ල තියෙනවා. කෑ ගහගෙන දුවනවා. එතකොට මහගිනි චාලාවක්යෙනනව සිවි සම්මස් නහරපුච්චග නැටවලින් දුන්දානවා ළඟට යනකොට දොර බැහිලා. ඒ විදිටම උතුරටත් දුවගෙන යනවා. පිච්චිනව ඇටවලින් දුන්දාලා. දොර දැහිලා. දකුණන් දොර ඇල්ල වගේ පේනවා කාලාන්තරකට පස්සේ එහට දුවගෙන යනවා. ඒත් යනකොට ගිනි ජාලාවක්්‍ය විස්සිවී සම්මස් නහර පිච්චි ඇටවලින්. දුම්දමනවා දොර වැහිලා ඔහොම එහට මෙහට දුවද කරමී ශාපයෙන් බොහෝ දුක් විඳමින්ම පිච්චමින් ඉන්නවා. කවදරික සත්ත්‍යේ ග හරි රමය ගේ වුනොත් ඒ සත්්‍යයයාට ැගනිට දොරට ඇරිලා ඒකින් පිටතර වැටෙන වැටනකොට වැටෙන්නේ එ සමාන්තරව ඒකම තියෙන එපමන විශාල වූ අසුච්චි පිරිච්ච නිරේකට ගෝත නරකයට හිසමල පුරණ තරම් දුරගන් දෙයක් ඇති ඒ නරකේ අසුචි මත්ත ඔරු කනන් පමණ විශාල පණුව ඉන්නවා. යකට තුරු තියෙන වැටිචි සත්ත්‍යයල්ලගෙන ඒ පනුව අතින් කකුලෙන් කය හැම තැනකින්ම සවිය කනවා මස්නව සමනවා මනව නහර කනවා ඇටමිදුළු අනුභව කරනවා. ආයමත් හැදෙනවයිමත් අනුභෝග න මෙහෙම පණුවන්ගේ ආහාරයක් වෙමින් කාලාන්තරයක් ගත වෙනවා. ඒ ඒ කරමය ගෙවුණට පස්සට සමාන්තරවතිය නිරංග ඔසු පත් නිරයට වැටෙනවා. උනු අලු කුළු ගෙවල් පමණ උනු අලු අගුරු පිරිච්ච උුණු අලු නරකය කුක්කුල නරකට වැටන ොහි පිච්චි පිච්චි ලාන්තරයක් ගත කරනවා. ගෑවෙන ගෑනෙන තැන පිච්චිල් අලුවේල් අු බව පත් වෙන නැවතස් සකස්සයෙන අලු වට පත්වෙන පිච්චිලා. ඊට ඉරඟට ඒ කරමය ගෙවුණු දවසට ඉර සමාන්තරවතියෙන ඊළඟ ඔස්සුපත් නරකයේ කටු ඉංගුල් වන්නේ. කටු පිරිච්ච ගස් සමූහයක් ඒ ගහක් ුස යුදුන් දහස් ගණනක්. ඒ කටුවක් දිග ඇගිලි වලින් දාහසයක් තරම්. ගිනිගන්න මේ ගසට බලින්ම නක් වනවා. උරට නගෙනකොට කටු පහට හෙර ලැඟගේ යනවා. අයිමත් දහස් ගානක් අවුරුදු. උඩට ගිහිල්ල පහලට බහිනකොට ඒ කටු උට හැරෙනවා ඇගේ යනෙනවා පිච්චෙනවා. මයන්නි වරද වැසිරිච්ච ඇත්තන්ට විශේෂයෙන් මෙන්න මේ නරකැවිෙන් වෙලා තියෙන්නේ නිමි චාර්තක විස්තර කරනවා. මෙ හැමනිරේටම කරපු කරම තියෙනවා. ඒ කරමයක්ත් ගෙවනට පස්සේ එතනින් ආයමත් ඊට සමාන්තරෝතෙන් තවත් ඔසු පත් නිරයට වැටවා. එතමයි අසි පත්ත වනේඒ වනාන්තරයේ ගස්වල කොල දෙපැත්තම කැපෙනවා කඩුුවගේ. සත්ව ඝාතන කරපු සත්වයන්ගේ බෙලි කපල මරණයට පත්කරපු අව යව කපපුවායට මේ විපාක ලැබෙන්නේ. ඒසුපත් නරකට වැටිච්ච සත්්‍යයාහිටමට දුවනවා. හුලන් එන හුළඟට කොල වැටෙනවා අත කැපෙනවා කකුල් කැපෙනවා නහය කැපෙනවා කණ කැපෙනවා. කය හැම තැනම කැපි කැපි දුක්විඉඳවිඳ දුවනවා බේරෙන නමුත් යකට පවරේ වැදිල අයිමත් ඇදගෙන වැටිෙනවා. දුවන්න විදික්නේ කරමීින් දුවල බේරන්නවේ. කෑගහල බේරෙන්න්න බෑ. අම්ම තාත්තට ගලුවගන්න දෑ. මේ ලෝක යම් කිස්සි කෙනෙක් නිසාවිි පව්කරනවනම් ඒ ඇත්තන්ටත් අපෝ බේරගන්න බෑ. යාලෝඕනේ මිත්‍රයෝනේ කිසි කෙනෙක් නැතුව තනිවෙම තනිවෙලා කෑග හා දුක්කදිනවා. දුක කියනවා ඇහෙෙන්නෑ කාටවත්. ඒ නිසයි ලෝකවලට වැටුණහාම ඔය තරම් භයානකයි. අසර මසරන වෙනවා. නමුත් කිසිම කෙනෙක් කරුණාව දක්වල පිහිට වෙන්නේ දුක් විතරයි. කරමේගෙනනතු දුක්හෙලිළඟට එතනින් සමාතරව තියෙන. උසුපත් නැකට ටෙනවා. එ වේ තරණි නදිය. තඹ ලෝදිය පිරල තියෙන නදිය ගඟක්. ඒගඟ නෙලුම් කොල තියෙනවා ඒවා යට කටු තියෙනව ඇනවා. නෙලුම් කොලේ කැපෙනවා. කුසතනවලින් කැපෙනවා ඉරෙනවා. වේවැල්තිය ඒවයින් කැපෙනවා. ඒවයින් පහරදිනවා. ඒ ගඟෙහි පතුලේ උල් පිහිතතියනවා ඒහි ඇවිදිනකොටකුල යනවා කාලයක් උඩු ගම්බලා පාාවලයනවා තවත් කාල යටිගම් බලායනවා හර හටච්චනවා. කකොට ගෙන් එතර වෙන්න හැදුවත් කුසතනලින් කැපෙනවා වේවැල්ලින් පහරදිල ගඟටමු දානවා ඔහොම දුක්වෙඳ වෙදින්න කොට අර නිරේ පාලයන් විසින් මේ සත්්‍යයාට බිලී කොක්කක් දානවා ඒ කොක්ක දැම්මට බස්සේ එක උගුර නැදෙනවා මාලවෙෙක්ව ඇදලගන්න වගේ මේ සත්‍යය උට ඇදල ගන්නවා ඇද ලරග නහනවා දැන්බට මොනුවදන එතකර කියනවා අනීස්වාමීනිි මට බඩි ගිනී කියලා. අඩිගෙනකොට පස්සේ යකට භාජනයකට ගිනිගන්න රත්ච් ලෝගුලි ිකක් දමාගෙනනවා මෙයාට කන්න දෙන්න එන්නේ. මෙයා මේක දකිනොම යකඩ ගුලිගේන්නේ දත්තලින් කට තද කරගන්න. එතකොට රත්්‍යේච් යකට අඩුවක් කරගෙන අර සත්වයේ කට අරිනවා ඇරල එකේක ලෝගුලිිය එකේක පාරට කටඇතුල් දානෝ. තොල්පිච්චනෝ ද්‍යවපිච්චනෝ උගුර දණ්ඩ පුිච්චගෙන අතුනු බහන් පුලස්සාගෙන පිටිපස්සෙන් පිටවෙලා යනවා. අයිමත් හැදෙන අයිමත් තව ගුලි අදදාාන. මේම ලෝගුලි ගිලගිල දුක්කි දිනා. එතට බඩි ගින්න නැතිවෙන. ඊළඟට තවත් නිරේපාලේ පිරිසක්කේල්ලගෙන ිලලාන දැම්වනව දනමට අනේස්වාමීණ පිපාසයි කියන. එතකොට ලෝදය පිරිචි භාෂනයක් අරගනෙනවා අයිමත් කටතද කරගන්න. අඩුවෙන් කටාරින් ඇරලා අර පත්ච තම වතුර ලෝදිය කටට වක් කරනවා. තොල්පිච්චෙනෝ දිවපිච්චෙනවා අතුන බහන් පුලුස්ස ගැෙන පිටවෙලා අයිමත් හැදෙන අයිමත් වක් කරන. එහෙම වත්කල්ලා ලෝද බීලත් අවසානය කරමගගේෙඋන් ඇත්තන් ආයමත් අර කලි විස්තරකරු මහා නිරයටම වැටෙනෝ. ඔවම කාලාන්ත්‍රයක් දුක්ක දෙනවා. ය අවසානයක් නෑ සංසාරදුකෝකයි. නිරට වැටෙනවා පවුකර ගන්නඇත්තුවේ වගේම සසර යනක නිදහසක්නෑ නිවනින් මෙහා මේටික දක්කිනව යමරහිතුමා. යා කල්පනා කරන මේ සත්‍යයෝ පෞකරල් මොුණ තරම් විනිරේ දුක්විදිෙනවද. අනේ මටත් මනුස්්‍ය ලෝකිප දෙෙන් නැත්ත. ඒ කාලි භාංගිවත් අරයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙනවන මටේ බුදුරජාණන් වහන්ස ඇසුරු කරන්න ලැබෙනවන. ඒ බුදුරජාණන් වහන්සේ මට දහම් දෙසනවන ඒ දරමය. ම අවබෝධ කරගෙන දුකින් මිදෙනන ලබෙනවනම් කොයි තරන් හොඳද කියලා නිරේ ඉන්න යමරයතුමාට හිතෙනවා. නමුත් එතුමාට ඒටික කරගන්න බෑ දැ මනුෂශ්‍යලෝකින් අපිට ඒටික කරගන්න පුළුවන් මේ දරමය පිහිටෙන්. ඇස්දකෙන් නොපෙනෙන සිහිකරගන්න බැරි දකින්න බැරි මෙමන දෙයක් අපගේ භාග්‍යවතුන් වහන්සේ දුටුවි අපේ වාසනාවත. ඒ දැකල ඒආකාරයෙන් ඒ සිද්ධිය ඒ විදිට වෙන බව දැනගෙන. අපට දේශනා කළේ නිදහස් වෙන්නයි. ඒ සඳහාඒ දරමය ඇසුරු කර බුදුරජාණන් වන්සි ඇසුරු කළ දුකෙන්වෙි දෙන්න පුළුවන්. චෝධිතා දේවදූතයහි දේවදූතියන් පණිවිඩ කියද්දී. ඒ පමච්චන්තිමානවා මේ මිනිස්සු ප්‍රමාද වෙනවා. තේදී ගරත්තං සෝචන්තී. එනිසාම බොහෝකාලයක් ෂෝක කරර දුක්විඳ වෙ ඉන්න වෙනවා ප්‍රමාදරීමම් පවකිරීම නිසා. හීනකායු පගානරා දුක්කිතලෝකෝලිපොදිලා හීන කයක් ලබාගනිරේ. ඒචකෝ දේවදූතේ හි සන්තෝ සප්පුරිසා ඉද ඒත් මේ ලෝක යම් සත්පුරස මිනිස්සු. එඇත්තුූ මේ දේවදූතයන්ගේ පනිවිර ලැබෙද්දි පණිවිට තේරුම් ගෙන. චෝධිතා නප්පමජ්ජන්තිී චෝදනා ලබලා පනිිවිට ලැබිලා ඒවතේරුම් ගෙන ප්‍රමාදනම් වෙන්නේ. ධන සීල භාවනාදි කුසල් කරනව අකුසල් වලින් වලකිනවා මනුෂ්‍යකමරැක ගන්නවා සුගතියට යන්න. අරිය දම්මේ කුදාචනන් කවදාවක්කත් ආරෙ ධරමේ ඒ ඇත්තු ප්‍රමාද වෙන්නේ. උපාධානයේ බයන්දිස්වා එහෙම ප්‍රමාද වන ඒ ඇත්තන් මේ උපාධානය බයදකළ. ජාති මරණ සම්බවේ මේ උපාධානය තමයි ඉපදීමයි ලෙඩවීම මරණය ඇති කරන්නේ අන්න ඉපදීම් අරණය ඇති කරවන උපාදාානයේ බයදැකලා. අනුපාදා විමුච්චන්තිී ජාතිමරණ සංකයේ ඉපදීමයි ලෙඩවීම මරණයයි නැති කළ දාන උපාදා නැති කරන තන්නාාව නැති කරන ඒ අමානිවන ශක්ෂාත් කල්ල ජාති මරණයාග දහස් වෙනෝ. ඒම නි දහස් වුනාම තේ කේම පත්තාසුකි නොවුන් ශේමයට පත් වුනා නිර්භවභාවයට නිර්භයභාවයට පත්වන බයක් නෑ. ශේමභූමිය වන නිර්වාණ ශේමයට පත්වනා, සුකිනෝ සැපවත් වනා, සදාකාලික ඉස්තීරෙකම සැපය නිවන පමණයි. ඒ ඉස්තීරවු නිවන්සුවයටත් පත්වනා. දිිට්ට දම්මාබි නිබ්බුතා ඒ නිවන අවබෝධ කර ගෙන මෙලෝම නිවුුණ. මෙලෝම සමවස් වුව වශයෙන් නිවන්සෝවෙඳිමින් නියවුණ. සබ්භ වේර භයාතීතා, සියලු වෛර සියලු බය නැති කරලා. සබ්බ දුකං සියලු දුකින් උපච්චගුන්. නිදහස් වුනා කල බුදුරජාණන් වහන්සේ දේශනා කළ. දේශනාව සන්නුනාා ස්වාමීන් වහන්සේල සාදුකාරදීල පිළිගත් අවබෝධ කර ගත්ත. මේ දේශනාව ලංකාදරනී තලේ දේශනාවවෙද්ද. මේ දේශනාවේ මහනිරයට නැවතත් ඇතුළු කරනවයි කියෙන කාරණය අහල්පු එක ස්වාමින් අහස කෙනෙක් කියෙන ස්වාමීනිි ඔය උද්දේශයේ මට දෙපා. මට කමටහන් දෙන්න මෙහෙම දෙයක් තියෙද්දි තවත් ඉගෙනගෙන විතරක් මදි. භාවනාර මුණක් ලබාගෙන ගහක් මුලට ගීපු මේ ස්වාමින් සසි භාවනා කලා නිරේ බය ඇති කරගත් අපාය බය පච්ච වෙක් කනතා. වීර ඇතිවෙන්න හේතුවක් අපායි බයසිහි කිරීම. අකුසලයෙන් වැලකෙන්න කුසල් දියුණු කරන්න පුළුවන්. අන්නේ ස්වාමින් වහන්සේස්ෝවාන් පලට පත්වෙලා විල්යි ඉතුර කොට සිගෙනගත්. ඒ වගේ මේ දේශනාපවත්ව පවස්ථාවල අරිහත්වයට පත්වෙච්ච පිරිස කෝටියයි, ප්‍රකෝටියයි කියලා ගන් කරන්න බැරි තරම් අරිහත්වයට පත්වනා. බුදුරජාණන් වහස් දේශනා කළ මහනනි. මේ කාරණය මෙහමයි. මේ කාරණය මෙහෙම්ම තමයි, මේක වෙනස් කරන්න මේ ලෝක ශ්‍රමණෙක්, බ්‍රාහ්මනයටට මාරෙක්ට පුලුවන්කමක් නෑ. මේක මෙහම නෙවේ කියන සි බුද්ධිය ඇති කාටවත් පුළුවන්කමක් නෑ හේතුව මහනනි මම මේක මගේ නුව නිම්ම දැකලයි මාදේශනා කළේ. වෙන කෙනෙක්ගෙන් අහලා දේශනා කලා නෙවේ එම නිසා ඒටි කෙහෙමයි පින්වතුනි ඒටික ගැන තරකයක් නෑ. ඒටක දකින්න ලැබෙනවා පෞ්කරගෙන තෙන්ටයන් සූධනගයක් තන්ට. නියපිට පස්තරම් ඉතාම් සුළු පිරිසක් තමයි සුගතියට යන්නේ. අනිත් ගොඩාක් මනුස්්‍යය පෞ්කරගෙන වැටෙන්න්නේ මිනිරයට. නිසා මේ නිරේ දුකතියන ක්‍රේතලෝක දුකතියනෝ. තිරිසල්ලෝ කොළ දුකතින මනුශ්‍යලෝකයේ අප්‍රමාණ අකමති දේශී දුවීම දුකතියන. ඒ දුක් දොන්නස් පිරිච සංසාරයන ගමනි අපිට අදාපේ වාසනාවට භාග්‍යවත්තරිය සම්වා සම්බුදුරජාණන් වහන්සනමක් සරණ යන්න සාසනිමුණ ගැවුණා. ශ්‍රී සද්දර මේ දේශනා කරන කල්්‍යයාාන මිතෘතුම ලැබුණ, ඒ දරමේ තේරුම් ගන්න පුළුවන් නුවනක් ලැබුණා. ඒ නුවනින් එබුදුරජාණන් වහන්සක දරමය තමන්ගේ හදවත් තුළ සන්තානය තුළ තැන්පත් කරගෙන සසරින් එතරවෙන් අධිෂ්ඨානකර ගත්තාහම් ලොකු සැසිල්ලක්මිලවම. ධරමයට අනුව ජීවත් වනොත් හදවතර දහම සමීප වුණොත් කායික සැපය වගේ මානසික සුවපත් බා වෙලබෙනවා බාහිරව මොනතරං අපි ධනවත් වනත් අපිට මොන තරන් සැපතිබනත් අකුසල්කරගන්න වැටෙන්න වෙන්නමේ වගේ තැංගරට ඒසක් කුසලයෙන් පිරිච්ච ජීවිතය සැනසිලි ජීවිතයයි මෙලොව සැනසිලා පරළුව සුවපත් වෙලා ප්‍රාර්ථනය පරිදි අමා මහනිවන පත්ය උතුම් ජීවිතය. නිසා අපි මේ රැස්කරගත් ශ්‍රවණය කරගත් දරමී බලයම් අපට සසර දුක වැටහේවා සස අවබෝධ වේවා ඒ තුළින් අමානිවන්සුව සැලසේවාකන ප්‍රාර්ථන ඇතිකරගෙන අද ධරම දේශනාවේ දායකත්වය දරන්නේ අලවව තුඩමුල්ලේ කුඩමුල්ලේ විමලා ගුණසේන මහත්මියගේ උපන්දිනය වෙනුවෙන්. එතුමියගේ මෑණියන්වන ඇ ගුණරත්ය මැනිිකේ සහ පියාණන්න RM කිරිබණ්ඩා යන දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත් මහත්මාගේ පියාණන්නුන Dඒ බන්දුුලහාමි පියතුමාටත් මෑණියන් වන රන්සනෝන මෑණියන්ටත් සහෝදරතුමා වන Dඒ ගුණතිලක මහතාටත් සහෝදරතුමිය වන Dඒ සෝමාවතී මහත්මියයටත් පින් අනුමෝදන් කිරීමටත් දෙපාර්ශවයේම මියගිය සියලුම ඥාතිමිත්‍රාදීන්ට පින් අනමෝදං කරවීමට. මෙ පුන්නෙ කරමයට සහභාගන සියලුම ඥාත්තීන්ග මියගිය ඥාතීන්ටත් පින් අනමෝදංකයී මරමුණ. අපගේ විහාරස්ථානය වැඩසිට අපවත්ති වදාල දේදුගල රථන සිරිස්වාමින් වහන්සේටත් කොහොලානේ ධම්ම සිද්ධි ස්වාමින්න් වහන්සේටත් පින් අනමෝදන් කරවීම පිණිසයි මෙමුතුම් පුන්නේ කරමි අධිෂ්ඨාන කරගෙන තියෙන්නේ. තුම් අරමුණු සිද්ධ කරගෙන පින් අනමෝදන් කරන බලාපොරොත්තු නිස්වාමින් වහන්සේලාටත් දෙමාවපියන්ටත් ඥාතීන්ටත් මේ පිනෙකසේ අනමෝදන් වේවා සාධ සාදුකය අනමෝදන්වීම සසට දුකින් අතවිදේවා කියලා පින්දේමු පින් අනමෝදං කරමු රටජාතිය වෙනුවෙන් ශස්කස්ථවාදය රට මුදෝවාගෙන් හට එක්සේ සත් කළ ජනාධිපත්තු ඇතුළ ක්‍රිවි හමුදාවේ සිලුණින් ධදරීටත් මේ අනන්තපුුණ්‍ය බලේ. <icana> Entonces, ැ සිල්ලවේවා මිය පල්ලගගේ රණවිරුවන්ට සුගති සැපත් කෙලවර නිවන් ස්වාබෝධ වේවා කල පින් අනමෝදන් කරන. ඉදංගෝ ඥාති නංහෝතු සකිතා හොන්තු ඥාතයෝ. ඉදංගෝ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ල දෙවියෝදමේ පින් අනුමෝදංග නිමනට පත්වේවා කියල දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකා සට්ටාචබුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා පුං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු සාසනං ආකා සට්ටාචබුම් වට්ටා දේවා නාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තුතු සඳ. ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා, පං්ඥන්තන් අනුමු දිතුවා චිරංරක්කන්තු තුවං සදා. නිවන්දක්නාා ජාද්දක්වා කල්්‍යයාන මිට්‍රැසුරුම ලැබේවාගල ප්‍රාර්ථනා කරන්න. එමිනා පුං්ඥකම්වේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හතු යාව නිබ්වාාන පත්තියා. ඉදම්ේ පුං්ඥ කම්වන් ආසවක්කයා වහන් හෝතු සබ්බ දුක්කා පමංචතු. හැස්කරගත් අනන්ත පුන්නෙ බලයින්න්තෙරුවන්ගේ පිහිටෙන් දායකත් දර ැම දෙෙනටත් සිලුඥාතීන්ට සිලු සැසිල් එහපත වේවා උතුම් නිවන් සුවයවාබෝධ වේවාගල ආශිරවාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්චන් වද්්‍යාප්‍රචායනු. අතාරෝ දම්වා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්වලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේේවච අතෝනිි්වාාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු.